ඔව් තෙරුවන් සරණයි හැම දිනාටම අපි වෙනදා වගේ මේ ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරමු මුලින්ම හූස්ටන් විහාරයේ ලියාගත් ප්‍රශ්න තියෙනවනේ ඉදිරිපත් කරන්න ගරුතර ස්වාමීන් වහන්ස මනස යොදන්නේ නැතුව පතුලට අවධානය දෙන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔව් මනසේ මෙතන විඥානය කියන එකේ ওই පැටලවිල්ලක් තියෙන්නේ විඥානයේ පහළ වෙන්න පුළුවන් ආයතන හයක් ගැන කියනවා ස්ථාන හයක් චක්කු සෝත ගාන ජීවා කාය මන එතකොට විඥානයේ අපි හිතමු ඇහැට රූපයක් පේනවා කියනකොට චක්කු විඥානය පහළ වෙනවා විඥානය කියන්නේ මේ සිත මනස කියන එක තමයි ඒකත් එතකොට ඇහෙන් ඇති වෙන පහළ වෙන සිතේ කොටසක් ඇහැට අයිති වෙන ගවම්ම එක කොටසක් මනෝමය ස්වරූපයක්. ඒක හින්දා මේ මනෝ විඥානීය කියන එක දැන් වෙනම ඉන්ද්‍රියක් විදිහට තියෙන හින්දා මනසෙන් මොකක් කරන්නේ නැතුව කයට තේරෙන එක ගැන අවධානයක් තියන්න තමයි මේ උත්සාහ ගන්නෙ. ඒක තමන්ට මේ තමා අපි ඉන්න මතයේ තමයි අපි හිත කියන එක දෙයක් විදිහට ගලපන්නේ. ඒක මේ වර්තමාන වෛද්‍යවරු මනෝ වෛද්‍යවරු ගන්නපු දෙයක් අපිට. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හිත කියන එක දෙයක් විදිහට නෙමෙයි හිතේ ස්වરૂප හයක් ගැන කියන්නේ. ඒ කියන්නේ හිත හට ගන්න පුළුවන් ක්‍රමවේද හයක් ගැන. ඒ හැම අවස්ථාවකම එහෙන් සිතක් ඇති වුණා ශරීරයෙන් කයෙන් සිතක් ඇති වුණා එක කොටසක් කායික ස්වરૂපයක් වන අතර දෙවන කොටස මානසික ස්වરૂපයක් වෙනවා. හැබැයි ඒක මනෝ විඥානීය කියන දොරටුව හරහා නෙවෙයි ඒ කොටස වැඩ කරන්නේ. වෙනස් ආකාරයකට. දැන් ඒක අපිට තේරෙන්නේ නැති එක වෙනම කතාවක්. නමුත් ඔය කමඨහන ගැන සතිමත් වීම තුල ඔය කියා දීපු විදිහට සතිය පැවැත්වීම තුල ඔය වෙනස කවදාහරි හම්බ වෙවි. හැබැයි හම්බ වෙන්නේ හිතලා කල්පනා කරලා තර්ක කරලා නෙවෙයි කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඔයි ධම්මානුපස්සනාව කියන තැන තියෙනවා ආයතන පබ්බ කියලා එකක්. ඒ ආයතන පබ්බ කියන්නේ ඔය මම කියපු චක්කා ආයතන, සෝත ආයතන, ගාන ආයතන ආදී ආයතන වෙන් කිරීමේ හැකියාව සතියට ඒ හැකියාව ලැබෙන අවස්ථාවක්. ඒකින් ලා ඉස්සෙල්ලා හිතලා තමන් දන්නේ විදිහට මේ දේ කරන්න යන්න එපා කියපු දේ පුහුණු කරන්න පුහුණු වෙනකොට ඒ අවශ්‍ය දේ සිදු වෙනවා. මේතකොට මෙතන මේ පැටලවිල්ල තියෙන හිත කියන්නේ තනි එකක් මනෝමය දෙයක් තනි එකක් විදිහට සලකලා ධර්මානුකූලව එහෙම නැහැ. හිත හටගන්න ක්‍රම හයක් තියෙනවා. ඒක පිළිගත්තම පිළිඅරගෙන නිකං කරගෙන යන්න ප්‍රත්‍යක්ෂ වෙන එකක් නැහැ දැනට පහු වෙනකොට හරියයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. යටිපතුලේ ස්පර්ශය පිළිබඳ මෙනෙහි කිරීමේදී පළමුව විලුඹ ප්‍රදේශයද දෙවන ඒ සැනීම පතුලේ ඉදිරි ප්‍රදේශය වන ඇඟිලි ආශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ වේ. මේ දෙකම එක විටම මෙනෙහි කිරීම නිවැරදිද කාරුණිකව පහදා දෙන්න. නෑ එච්චර වෙන් කරන්න මහන්සි වෙන්න එපා. දැන් අපි හිතමු එක මොහොතක මොහොතක් ගත්ත මේ සිතේ වේගය එක්ක අපිට ගනුදෙනු කරන්න අපහසුයි. ඇත්තටම අඩිය දිනකොට කෙනෙක්ගේ යටිපතුලේ විලුඹ ඉස්සෙල්ල පොළොවට ස්පර්ශ වෙනවා. එතනින් හටගන්නේ සිතට පස්සේ වෙන්න පුළුවන් ඇඟිලි ස්පර්ශ වෙනවා නම් ඉදිරි පස. ඒවා එතනින් හටගන්නේ සිත. අපිට මෙතෙන්දි ගන්න ඕනේ එක දෙයක් මොකක් හරි කමඨාන එකයි. ඒ කියන්නේ මුලින්ම කකුලේ ස්පර්ශයක් තේරෙනවද? එන්නේ එක සලකන්නේ එහෙම නැත්නම් Tamanට ප්‍රකට කොයිකද විලුඹද ඇඟිලිද කියන එක දෙකෙන් එකක් ගන්න. ඒ එක විතරක් කමටහණේ සිහිය පවත්වන්න ආරම්භයේදී උත්සාහ ගන්න. නැතු මේ දෙකක් විශ්ලේෂණය කරන්න ගියොත් විශ්ලේෂණයක් කරන්න බෑ යටිපතුලෙන් පහළ වෙන සිතකටවත්. ඒ කියන්නේ විනිමෙන් හටගන්න සිතකටත් බෑ විශ්ලේෂණයක් ඔය වගේ. ඇඟිලි වලින් හටගන්නේ සිතකටවත් බෑ විශ්ලේෂණයක්. මොකද දෙකම කාය විඥානේ හරහා ඇති වෙන එක. විශ්ලේෂණයේ අතරමැද්දෙක් එනවා. එයා තමයි මනෝ විඥානය. එතකොට මනෝ විඥානයේ උඩගෙඩි දෙීමක් සිදු කරන්න වෙනවා අපිට
එතෙන්නේ කමඨහන දුර්වල විවි ඉස්සරහට යන්නේ. එතකොට මොකද මේ අපි අහක් කරන්න හදනවා පැනගෙන එන මනෝ විඥානේ එන මනෝ ඉන්ද්‍රිය රහට ගන්න සිත් අඩු කරලා බලය අඩු කරන්න තමයි මේ කමඨහන වැඩින්නේ වඩන්නේ. ඉතින් ඒ කියන්නේ එහෙම ප්‍රමාණවත් තමන් පිළිගත්තම තමන්ට මූලිකව හොඳින් දැනෙන එක ස්ථානයක් ගන්න. ඒ ස්ථානීය හැම වෙලේම ඒ ස්ථානයට පියවරක් ගානේ සතිය පවත්වන්න උත්සාහ ගන්න. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව කරන අතරම දවසේ විවිධ කාලවලදී මෛත්‍රී භාවනාව, බුද්ධානුසතිය වැඩි වීම සක්මන් භාවනාවට පිටුවහලක් වන්නේද? කාරුණිකව පහදා දෙන්න. පිටුවහලක් වන අවස්ථාවක් තියෙනවා, නොවන අවස්ථාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ නම් මෙහි ඔය කරන අවස්ථාවේදී ඔය වගේ වැඩමුළුවකද හැකිතරම් උපරිම කාලයක් ඔය දීපු කමඨානේ සක්මන් භාවනාවම පුරුදු වෙන්න උත්සාහ ගන්න. මොකද හේතුව එතකොට ඒක හරිය අපිට දියුණු කරගන්න පුළුවන් යම් මට්ටමකට. එතකොට සමහර අයට මෙහෙම දේවල් තියෙනවා. දැන් ඔය සතර කමඨාන් කියන බුද්ධානුස්සතිය, එතකොට ගියා මරණානුස්සතිය, අසුභ භාවනාව, බුදුගුණ භාවනාව වගේ දේවල් කරන්න ඕනේ කවුද? ඒක කරන්න ඕන පුජ්‍යලෝ ඉන්නවා. නැයි යමකට සතිපට්ඨාන භාවනාවක් මේ කියන එක විශ්වාසයක් නැහැ. නමුත් බුදුහාමුදුරුව කෙරෙහි විශ්වාසයි. බුදුහාමුදුරුව පහළ වුණා කියන විශ්වාසයක් තියෙන හැබැයි බුදුහාමුදුරුව දේශනා කරපු භාවනාවද මේ සක්මන් භාවනාව කියන ගැටලුවක් තියෙනවා නම් එයාට හැම වෙලෙම මේ සැකයම එනවා නම් එයාට පුළුවන් කරාට වැඩක් නැහැ නේ සක්මන් භාවනාව. පළක් වෙන්නේ නැහැ නේ කාලය හක යනවනේ. එයාට පුළුවන් දන්නවනේ බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසයෙන් එනම් බුදු වුණ වඩන්න. මොකද ශ්‍රද්ධාව තියෙන්නේ තව ඒ පුජ්‍යලයේ හදාගත්තේ බුදුහාමුදුරුවෝ පිළිබඳවයි. ඒක බුද්ධානුස්සතිය වඩනකොට ශ්‍රද්ධාව ටික ටික වෙනස් වෙලා කවදා හරි මේ කියන ඒවත් වටින දේවල් බවට හැරේවි. එන්නේ ඒ අය එතකොට බුද්ධානුස්සතිය වඩන්න. පෙරක් අයට දැන් ඇවිද ගන්න බෑ. ඇවිදිනකොට මෙච්චර කල් ඇවිද්දේ කොහොමද මේ කකුලේ මඩ ගැවෙයි, කුණු ගැවෙයි, අවලස්සන වෙයි, කැත වෙයි, ලෙඩ හැදෙයි, විස බීජ ඇතුල් වෙයි, ඔය වගේ මේ දෙතිස් කුමනප ඒ කියන්නේ ශරීර කොටස් රත්තරන් කෑලි විදිහට සලකලා ජීවත් වෙන අය ඉන්නවා. ඒ කියන්නේ සුභවාදී ලෙස තමන්ගේ ශරීරයේ හැමදාම බලලා අධික ලෙස බලලා පුරුද්දක් තියෙනවා. ඒ අයට ඇවිදිනකොට වැලි කැටයක් ඇරෙන එකත් අමාරුවා. දැන් ඒ අය මේ සක්මන කරන්න ගියාම අඩි දෙකක් ඇවිදිනකොට දාඩිය දානවා, එපා වෙනවා, අර මතකේ එනවා මගේ මට අමාරුකම් හැදෙයි, අවලස්සන වෙයි, ශරීරය කැත වෙයි, ලෙඩ හැදෙයි, ඔන්න වගේ මතවල හින්දා අර භවනාව කරගන්න බෑ. ඒ අය එතකොට කළ යුතුයි ඉස්සෙල්ල සක්මන නෙමෙයි අසුභ භාවනාව. ඔය දෙතිස් පුනප අසුභයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ඔය පොත්පත්වල තියෙන්නේ. එන්නේ මා කොහෙන් හරි හොයාගෙන හරි ඒක වඩා ඉන්න ඕනේ. මොකද නැහැනම් තමුන්ට සක්මන් භාවනාවට වැඩිය අර 23 කිලෝ ගන්න වටිනවා. අනේ අය ඉන්නව නම් කවුරු හරි ඒ අය ඉස්සෙල්ලා අසුභ භාවනාව වඩලා ඉන්න. ඊට පස්සේ දැන් මරණය නොමැරෙන විදිහට ජීවත් වෙන වෙලාවම පුරුදුනා. අඩුම ගාන අනික් අයගේ මරණයක් ගැනවත් එහෙම සංවේගයක්වත් නැත්නම් හුදු භෞතිකවාදී අදහස් වලින් පිළිලා තිනවා නම් නොමරි ඉන්න විදියට ජීවත් වෙලා තියෙනවා නම් මෙච්චර කාල ඒකනේ හදිසියේ කුලප්පුවක් ඇදිලා මේ සතිපට්ඨානේ වඩන්න ආවට වැඩක් වෙන්නේ නැහැ. අර කුලප්පුව විනාශ කරනවා තමන්ගේ අර මතයේ දික්තිය අනුව මරණය සම්බන්ධ. ඒ අය ඉන්නවා නම් ඉස්සෙල්ලා මරණානුස්සතිය වඩන්න. ඊට පස්සේ ඒ දැන් මං කිව්වනේ ඔය සතර කමටහන් වල තුනක්. අනික් අය පේන්න බැරුව, ගෙදරින් ඉන්න මිනිස්සු එක්ක රණ්ඩු වෙලා, තනියම ජීවත් වෙන්න ආසා, කවුරු හරි අතුරු කරන්න බැරුව, කිසි කෙනෙකුට උදව්වක් නැතුව, තමන්ගේම තව ලෝකයක ජීවත් වෙන්න තනියෙන් හදන මිනිස්සෙක් ඉන්නවා නම්, එයාට ඔය සමූහයක් එක්ක භාවනා කරන්න බෑ. අර පරණ නැහැදිච්ච කණ්ඩිකේ එළියට එනවා කියන්නේ. ඒ අය ඊට ඉස්සෙල්ලා ඒ නැහැදිච්චකම් අඩු කරගන්න මෛත්‍රී වඩන්න. දැන් තමන් එහෙම නැහැදිච්චකම් වලින් පිරුණා නම් මං කියනවා ඕක නවත්තලා අරග කරන්න.
මොකටද ඒ කරන්නේ? පරණ හැදිච්ච එකන් අඩු කරගන්න. එහෙම නැත්නම් බය නැතුව ඒ භාවනාව විතරක් කරන්න. කිරි ගැටලුවක් නෑ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාවෙන් රාග, ద్వේෂ, මෝහ වලින් සිත පිරිසුදු වේද නැතහොත් తాවකාලිකව මැඩ පැවැත්වේද? ඒකට දෙවෙනි එකකුත් තියෙනවා ස්වාමීන් වහන්ස. ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කරන විට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉබේම පූර්ණ වේද? දැන් පළවෙනි ප්‍රශ්නේ කියන්නේ සතිපට්ඨාන සක්මන් භාවනාව කියලා නේ කියන්නේ. සක්මන් භාවනාව වඩනකොට රාග දේශ මොහ යටපත් වෙනවද නැති වෙන ක්‍රමයක්ද? දැන් ඒක තීන්දුව කරන්න ඕනේ මෙහෙමයි. රාග දේශ මොහ කියන්නේ අකුසල් මූල් කියලා මං කියන්නේ. ඒකට අකුසල් මූල් කියන්නේ රාග දේශ මොහ. නැහැ ලෝභ දේශ මොහ කියන්නේ ඒකම තමයි. එතන ලෝභ දේශ මොහ යටපත් වෙන භාවනාව සමත භාවනාවයි. එතකොට විපස්සනා භාවනාවක කරන්නේ ලෝභ දේශ මොහ යටපත් වෙච්ච තැනකදී තමයි විපස්සනා භාවනාවක ආරම්භය. එතකොට ඒ විපස්සනා භාවනාවක කරන්නේ ලෝභ දේශ මොහය යටපත් වෙලානේ විපස්සනා භාවනාව. එතකොට ආරම්භ වෙන තැනක් තියෙන ආරම්භ වෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුලනේ විපස්සනා භාවනාව තියෙන්නේ. ශික්ෂා සමාධි ශික්ෂා තුලනේ ලෝභ දේශ මොහ යටපත් වෙන්නේ. එතකොට විපස්සනා භාවනාවක් නම් ඒ භාවනාවෙන් කරන කෘත්‍ය වෙන්නේ ලෝභ දේශ මොහ විනාශ කිරීමයි, යටපත් කිරීම නෙමෙයි. දැන් තියෙන යාට තියෙන ගැටලුව මොකද්ද? සක්මන් භාවනාව විපස්සනා භාවනාවක්ද? මං මෙච්චර කල් ඉගෙනගෙන නැහැ. මං ඉගෙනගෙන තියෙන්නේ විපස්සනා කියලා පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ජප කරනවා වගේ දේවල් වුණොත් ගැටලුවක්. මොකද යාට තියෙන ප්‍රශ්නේ එතකොට විපස්සනාව කරෙන්නේ කොහොමද කියලා දන්නේ. සියලුම විපස්සනා භාවනා වල මූලයේ තියෙන්නේ එහෙනම් විපස්සනා භාවනා කියන්නේ ඒවා අනිවාර්යයෙන්ම සතර අතිපට්ඨානයට අනුගත වෙන්නේ. ඒක නිසා වෙන්නේ සක්මන් භාවනාව සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත භාවනා ක්‍රමවේදයක් නිසා වෙන්නේ. මේක හරියට කරනොත් එතෙන්දී වෙන්න ඕනේ අවසානයේ ලෝභ දේශ මොහ යටපත් වීම නෙමෙයි. අවසානයේ වෙන්න ඕනේ ටිකෙන් ටික ලෝභ දේශ මොහ විනාශ වීමයි. හැබැයි මේක එක පාරක වෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ උපමාවක් දෙනවා. මේක ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ සතිපට්ඨාන භාවනාව වඩන අය ලෝභ දේශ මොහ කියන අකුසල මුල් විනාශ වෙන්න රටාව ගත්තොත් වෑමිට ගෙවෙනවා වගේ උපමාවක් තමයි දීලා තියෙන්නේ. වාසි ජට කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන්නේ හිම උපමාවක් දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? වැය වඩුවේ වැයකට මිටක් ගහලා දවසක් වැඩ කරනවා. මිට දිහා බලනවා. ඒ වඩුවට තමන්ගේ ප්‍රකෘති ඇහැට තේරෙන්නේ නැහැ මිට ගෙවුණාද නැද්ද කියලා. නමුත් ගෙවීමක් සිදු ඒ වඩුවට ඇත්තටම ඒ වැයේ මිට ගෙවිලා ඉස්සර ගහපු අලුතෙන් මිට ගහනකොට තිබිච්ච මිටේ ප්‍රමාණය නෙවෙයි ගෙවිච්ච මිටක් තියෙනවා කියලා තේරෙන්නේ සමහර විට ඇහැට තේරෙන්නේ අවුරුද්දක් විතර ඒ මිටෙන් වැඩ කරපුවාම. නමුත් විනාඩියක් වැඩ කරාත් යම්කිසි ප්‍රමාණයක් ගෙවිලා තියෙනවා Tamanta ගෝචර නැහැ. ඒක නිසාවෙන් බුදුහාමුදුරුවන්ගේ ඥානයට අහු වෙලා තියෙනදී අපිට අහු වෙන්නේ නැහැ. බුදුහාමුදුරගේ උපමාව ඔය උපමාවයි. ලෝභ දේශ මොහ ගෙවෙන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා කියනවා. නැත්නම් ස්වනිකෝ නෙමෙයි. ඉතින් මේ විදිහට කොහොම හරි වේවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ සක්මන් භාවනාවෙන් ලෝභ දේශ මොහ යට යනවද නැත්නම් ගෙවෙනවද කියලානේ. ඇත්තටම හරියට කරොත් යට යන භාවනාවක්. මොකද සතිපට්ඨාන භාවනාවක් නිසා. නමුත් ලෝභ දේශ මොහ අහක් යට යනව නෙවෙයි ගෙවෙන එක. ගෙවීමක් ආරම්භ වෙන්න කලින් අර ඒ කමඨහන තුල අකුසල් 10ම යටපත් වෙන්න තරම් ඒ භාවනා ප්‍රබල වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා ආරම්භ කරලා කරේ පමණින් මේ දේ සිදු වෙන්නේ. මුලින් පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්නේ.
ඊගා ප්‍රශ්නේ අපි ගමු. මොකද තව එකක් තිබුණා නේද එතනම? එහෙමයි ස්වාමීන් වහන්ස. ධම්මානි ධම්ම පටිපදාව අනුගමනය කරන විට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉබේම පූර්ණ වේද? වෙන්නේ. ධම්මානි ධම්ම ප්‍රතිපදාව කියන එක තුලින් වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වෙන්න මුලින්ම ශ්‍රාවකයෙකුගේ පූර්ණ වෙන්න බුදුහාමුදුරුව පෙන්වනවා කරුණු හතරක් අන්තර්ගතයි ධර්ම කාරණා හතරක් අන්තර්ගතයි. ඒ අන්තර්ගත ධර්ම කාරණාවල එක කොටසක් විතරයි ධම්මානුගම ප්‍රතිපදා. ඒ හතර සෝතාපට්ටි අංග කියන සූත්‍රයේ අන්තර්ගත කරලා තියෙනවා. මොනවද ඒ හතර? සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසම මනසිකාර්ය, ධම්මානුගම ප්‍රතිපදාව. එතකොට එහෙමනම් දැන් බුද්ධ ඥානෙට ඔයගොල්ලන්ගේ ඥානෙ වගේ පැටලවිල්ලක් එන්න බෑනේ. නෑ, සෝතාපන්න වෙන්න අංග හතරක් ඕනේ. ඒ හතරෙන් එකක් ධම්මානුධම්ම ප්‍රතිපදාවන් නම් ශ්‍රාවකයෙක් කොහොමද රහණ කරන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩිනවද කියලා. ඒක තමන්ගේ නොදැනුවත්කම හින්දා ඇති වෙච්ච ප්‍රශ්නේ. එහෙම වැඩෙන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඇත්තටම සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි තුල තියෙන ධර්ම අන්තර්ගත ධර්ම කරුණු විතරයි. සීලයක් තියෙන තැන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ කොටසක්, සීලයයි සමාධියයි එකතු වුණා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ කොටසක්, යෝනිසම මනසිකාරයේ ඒ දෙකේම නෑ. ප්‍රඥා ශික්ෂාවට තමයි යෝනිසම මනසිකාරය අන්තර්ගත වෙන්නේ. ඒක හින්දා එතන එහෙම හිතන එක වැරදි, ගන්න එක වැරදි. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස, සෝතාපන්න භාවයට පත්වීමෙන් සක්කාය දිට්ඨිය, විතිකිච්ඡාව, සීලබ්බත පරාමාස පහව යනවාද? නැතහොත් එම සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීමෙන් සෝතාපන්න වෙනවාද යන්න පහදා දෙන්න ස්වාමීන් වහන්ස. ඒවනම් වැඩක් ඇති කිසිම මේ පළක් නැති ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉස්සෙල්ල මෙන්න මෙහෙම හිතන්නකො, මොකක් හරි දෙයක්. දැන් ඉස්සෙල්ලම මම මුලින්ම කිව්වා මේ සෝතාපන්න වෙනවා කියන්නේ තමන්ට යමක් එකතු වෙනවා නෙමෙයි. දැන් මොනවා හරි එකතු වෙලා ලැබෙන ඵලයක් නෙමෙයි සෝතාපන්න වීම කියන්නේ. දැනට තමන් ළඟ තියෙන දේක් නැති වීමෙන් ලැබෙන ඵලයක්. ඒක දැන් නැතිවීමෙන් දැනට තියෙනවා මොනවා හරි ඒක නැති වෙලා ලැබෙන්නේ. තියෙන්නේ මොනවද? අකුසලිය. නැත්නම් ඔබ තව විග්‍රහ කරන අකුසලියේ වර්තමාන ස්වરૂපය මොකද්ද? කෙලෙස්. කෙලෙස් මල කියනවා. දැන් අපි හිතමු මොනවා හරි දෙයක්. හොඳ වර්ණවත් ලෝහයක්. මලකට කෑවොත් ඒ ලෝහයේ වර්ණය දිස්වෙන්නේ නැහැ. මලකට ටික අහක් කරොත් ලෝහයේ වර්ණය දිස් වෙනවා. එතකොට දැන් මලකඩ ඉවත් වීමෙන් තමයි ලෝහය ඉස්මතු වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තම තමන් මේ සංසාරගත සත්‍යයේ කෙලෙස් ඉවත් වීමෙන් තමයි කෙලෙස් ඉවත් වීමෙන් තමයි කෙලෙස් මල ඉවත් වීමෙන් තමයි සම්මාදිට්ඨිය ඉස්මතු වෙන්නේ. එතකොට කෙලෙස් ඇති කරන බන්ධන ටික තමයි සංයෝජන කියන්නේ, දස සංයෝජන. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ පළවෙනි සංයෝජනේ. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ මොකක්ද කියලා තමන් නිකන් හිතා ගන්න. නැතුව මේ තමන්ට හිතන මතයක් විදිහට ගන්න එපා. ඒක වැරදි. ගරුතර ස්වාමීන් වහන්ස, නුවණැත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාටද? මිත්‍යා දෘෂ්ටිය යන්න කුමක්ද කියලා පහදා පැහැදිලි කර දෙන මින් ඉල්ලා සිටිමි. දැන් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ නුවණැත්තා කියන එක අහ කරලා ඉස්සෙල්ලා බලමු. මිත්‍යා දෘෂ්ටිය කියලා නම් දේශනා කරන්නේ අකුසල් මුල් වලින් හැදෙන දිට්ඨියට. එතකොට අකුසල් මුල් වලින් හැදෙන දිට්ඨි තියන අයට තියෙනවා මිත්‍යා දෘෂ්ටිය. ඒතර තියෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. එතකොට දැන් අපි ගත්තොත් බෞද්ධයෙක් ගත්තොත් බෞද්ධයාට මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙවෙයි කියනවා බෞද්ධයෝ. බුදුහාමුදුරුවෝ පෙන්වනවා මිත්‍යා දෘෂ්ටියක් නෑ. නමුත්
එයාගේ අකුසල් මුල් වලින් දික්ටි හදනවා. ඒක මිත්‍යා දෘෂ්ටියයි. නමුත් එයාගේ දැක්මක් තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංසාර දුක අත්මිදෙන්න කටයුතු කළ යුතුයි කියලා. ආන්න එහෙම ආයත ඒ කියන්නේ එයා ඒගොල්ලන්ට බුදුහාමුදුරු නමක් දෙනවා. ශ්‍රාවකයෙක් එයා. එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි ශ්‍රාවකයෙක්. එයාගේ හැබැයි අර කියන අකුසල් මුල් වලිනුත් දික්ටි හදනවා. ඒ දික්ටි මිත්‍යා දෘෂ්ටියයි. නමුත් ඒ ශ්‍රාවකයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා විශේෂණ පදයකින් හඳුන්වනවා. අන්න ඒ අය මිත්‍යා දෘෂ්ටිකයෝ නෙමෙයි කියලා කියනවා. එහෙම නැතු මේ උපත්යෙන් උපැන්න සහතිකයේ බෞද්ධ කීය තියෙන එක මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි කියන එක වර්තමාන මිම්ම බුදුහාමුදුරන්ගේ මිම්ම අර විදිහටයි තියෙන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ආදී ආර්ය තත්ත්වයටපත් වෙලා නැහැ. ආර්ය මාර්ගයේ ගමන් කරන්න මහන්සි ගන්න කෙනෙක් කියලා. එතකොට එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි කියනවා. එහෙම නැත්නම් දැන් අපි හිතමු ආලාර කාලාම ගත්තොත් ඔය අකුසල් මුල් වලින් වැඩගත්ත කෙනෙක් නෙමෙයි අවසානයේ. අකුසල් මුල් යටපත් කරගත්ත කෙනෙක්. එයාත් බුදුහාමුදුරුව පෙන්නන්නේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා. මොකද හේතුව එයා දැනට ඒ කාලේ වෙනකොට ඒක අවස්ථාවක සංසාරයේදී ඔය අකුසල් මුල් යටපත් කරගෙන රූපාවචර අරූපාවචර ධාන මට්ටමක් සිටේ දිනුවක් ඇති කරගත්තත් ඔක తాවකාලිකයි. හේතුව බ්‍රහ්මත්වයේ ලැබිලා නැවත සංසාරයේදී ඔය කියන අකුසල් මුල් වලින් වැඩ ගන්න පුජ්‍යලේ බවට හැරෙන්නේ ඉඳයි. එතකොට එයා මිත්‍යා දෘෂ්ටිකයක් වෙනවා ඒ ආකාරයට. නමුත් හැම වෙලේම යාට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියන එක නෙමෙයි ඒක. ඒ වෙන අර්ථයක්. එතකොට මම කියන්නේ ඔය කියපු කරුණු දෙකෙන් තේරුම් ගන්න මොකද්ද අර්ථය කියලා. ඒ බෞද්ධයෝ අනික්යාට මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ තමන් ළඟ මිත්‍යා දෘෂ්ටිය නැහැ කියන එක නෙමෙයි. ඒතන කියන්නේ බෞද්ධයේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ගැන අංශු මාත්‍රයක් හරි විශ්වාස කරනවා කියන එකයි. ඒක අරගෙන තියෙන බුදුහාමුදුරුවෝ ඒ ධර්මයේ විශ්වාස කරලා සීල සමාධි ප්‍රඥා වඩන්න උත්සාහ ගන්න කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා. අන්න ඒක අපි කොපි කරනවා. ඒක ඒ වගේ ඒ අදහසක් තමයි ඒ අරගන්නේ. ඒකට ඒක ප්‍රමාණවත් මිත්‍යා දෘෂ්ටිය කියන එක මොකද්ද කියන එක තේරුම් ගන්න. එතකොට තව එකක් තිබුණනේ දී කියලා ගැටලුවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක අහනවා නුවණැත්තා කියලා දේශනා කරනවා කුසලයේ අකුසලයේ ගැන විශ්වාසයේ තියෙන විශ්වාස කරන ඒවා පිළිපදින අයට නුවණැත්තා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ වගේම පණ්ඩිතයා කියලා දේශනා කරනවා ඒකට ඒ අයට. දැන් ඔය මංගල සූත්‍රයේ එහෙම තියෙන්නේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. එතකොට පඬිතයා කියන්නේ එතන නුවණැත්තා කියන එකයි. ඒකේ ඒ පඬිතයා හැබැයි විෂය කරුණු ඉගෙන ගත්ත කෙනා නෙමෙයි. කුසලයේ අකුසලයේ ගැන තියෙන අවබෝධය හා ඒකට අනුගතව අකුසල් නොකර කුසල් කරන්න ලැජ්ජාවකින් යුක්තව අර හිරියොත්තප්ප කියන. හිරියොත්තප්ප කියන්නේ පවට ලැජ්ජාව, පවට බය තියෙන පුජ්‍යලයා හැම විටම පඬිතේ නුවණැත්තේ. විෂය කරුණ ගැන තියෙනකොට තියෙන්නේ ශිල්ප ශාස්ත්‍ර දන්න කෙනෙක්. බාහු සච්ඡංච සිප්පංච කියලා මංගල කාරණාවක් තියෙනවා. බොහෝ ඇසු පිරු තැන් ඇති කෙනා. ඒක වෙනම එකක්. ඒ අයටත් තියෙනවා වාසියක්. මොකද හේතුව එයාට බොහෝ ඇසු පිරුක තැන් ඇත්තේ දැන් ශිල්පයක් දිනු කරන්න නෑ අපි හැම උයනවා කියලා. දැන් කාරියට උයා ගන්න පුළුවන් මනුස්සයා ඒක නිකන් බෑනේ මේ තමන්ගේ කායික ක්‍රියා වාචික කායික ක්‍රියා බහුල ලෙස පුහුණු කරලා ලැබෙන ඵලයක් ඒක. දැන් ඒවැයි කම්මැලි කමක් නෑ. එයාට කම්මැලි නැති හින්දා තමයි ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වාසිය එයාට ගත්තකි ධර්මයේ හැසිරෙන්න ගියා. එයාට තියෙනවා කම්මැලි කම වෙන දෙයකට අහක් කරපු නිසාවෙන් ධර්මයේ හැසිරෙන්න පුළුවන් හැකියාව ඒ පරණ ආභාෂයේ උඩ ගන්න පුළුවන්. ඒක හින්දා මනෝහර ශිල්ප ශාස්ත්‍රයක් හරියට ඉගෙන ගන්න කෙනා ළඟ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මංගල කාරණයක් තියෙනවා. ඒ කියන්නේ
මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා වලින් එකක් ඒක. මොකද කම්මැලියෙක් නොවේ ගියා එන්නේ එක තමයි ගුණේ. ඒ කම්මැලිය නොවේ වුණාට නිවන් දකින්න බෑ. කම්මැලිය නොවේ වුණාට සිල්පසාතට එක්කට. නමුත් එයාට මේ බුදුහාමුදුරගේ ධර්මයේ විශ්වාස කරගෙන කටයුතු කරන්න ආරම්භ කරොත් ඒ ආරම්භ කිරීමේදී ඒක මේ ශික්ෂාවල් සම්පූර්ණ කරගන්න අර පරණ හුරුව උදව් වෙනවා. ආන්නේ වගේ ඒවා තමයි එතන භාවිතා වෙන්නේ. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨියට පැමිණීම යනු චතුරාර්ය සත්‍ය අවබෝධයයිද කියා පහදා දෙන්න. ඒවත් සිද්ධාන්ත ගැටලු. ඕවා හැම එකම මම දැන් කිව්වා. සම්මා දිට්ඨිය තුළ අන්තර්ගතය මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ අන්තර්ගතය තමයි ආර්ය සත්‍ය හතර. එතකොට දිට්ඨිය අවබෝධ කරගන්න ඕන එක. දිට්ඨිය රකින්න පුළුවන් එකක් නෙවෙයි, වඩන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ දිට්ඨිය තුළ අන්තර්ගතය අවබෝධ වුණා කියන එක. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එකයි සම්මා දිට්ඨිය ලැබුණා කියන එකයි දෙකක් නෙවෙයි එකමයි. ඒකින් දැන් ඔය ප්‍රාර්ථනා කරන්නේ බෞද්ධ ආවාසය අනුව සංස්කෘතිය අනුව වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨියම පහළ වේවා. මෙහෙම කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන්නේ ওই දෙකම එකින්ද. මොකද එක වෙන්නේ සම්මා දිට්ඨිය තුළ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ අන්තර්ගතයේ තමයි ආර්ය සත්‍ය හතර කියන්නේ. එතකොට අන්තර්ගතය අවබෝධ වුණත් එකයි සම්මා දිට්ඨිය ලැබුවත් එකයි. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස, බුදුදහමෙහි පරම හරය පටිච්ච සමුප්පාදයයි. එහිදී ත්‍රිපරිවර්තයක් ඉගැන්වෙයි. අකුසල මූල පටිච්ච සමුප්පාදය, නිරෝධ සමුප්පාදය, කුසල මූල සමුප්පාදය, අපි භාවිතා කරන සක්මන් භාවනාව නිරෝධ සමුප්පාදය යටතට ගැලපේද සමුප්පාදය? මෙහෙමයි, ඔච්චර වටින ඒවා ලොකු දේවල් හිතන්න ගිහිල්ලා ඔය කරන භාවනාව නම් වැඩෙන්නේ නැති බව නම් පැහැදිලිව ගිය හැකි. මොන නිරෝධයක්ද එතකොට? මේ පටිච්චසමුප්පාදය කියන්නේ දහමක්. සම්මා දිට්ඨිය තුළ තියෙන අන්තර්ගත දහමක් තියෙනවා. දැන් අන්තර්ගත කරුණු ටිකනේ කිව්වේ ආරි සත්‍ය අතර කියලා. සම්මා දිට්ඨිය පහළ වුණාම සම්මා දිට්ඨිය තුළ තියෙන දහමක් තියෙන්නේ වැය දහම මොකද? හේතුඵල දහම. එහෙනම් පටිච්චසමුප්පාදය ගැන ඉගෙනගෙන හේතුඵල දහමක් ලැබෙන්නේ මේ සම්මා දිට්ඨිය ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන සීල සමාධි ප්‍රඥා වැඩුවට පස්සේ සම්මා දිට්ඨියටපත් වුණාම එතන තියෙන දහමට කියන නම තමයි හේතුඵල දහම. දැන් ඔය කරන්න හදන්නේ මොකද්ද? හේතුඵල දහම ඉගෙනගෙන ඒක ගලපහන්න යනවා මේ භාවනාවට. එතකොට ඒක හරියට ගත්තොත් දැන් මෙන්න මේ වගේ ප්‍රඥා. දැන් වතුර ගැන ඉගෙන ගන්නවා විද්‍යාත්මකව. වතුර හැදිලා ජලය හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම හයිඩ්‍රජන් ඔක්සිජන් වලින්. අහනවා ඇත්තනම හයිඩ්‍රජන් ඔක්සිජන් පානය කරොත් පිපාසය ඇරෙනවද කියලා ප්‍රශ්නයක්. උත්තරයක් තියෙද? ඔක ඉගෙන ගත්ත මිනිහට ප්‍රශ්නයක් මිසක් ඒක මේ ලෝකේ ඉන්න තිරිසනෙකුටවත් ප්‍රශ්නයක්ද? උගෙත් පිපාසයක් තියෙනවා. පිපාසයට වතුර බිව්වම පිපාසය ඇරෙනවද දන්නවා. දැන් මේ කියන පිපාසය ඇරෙන්නේ නැති පිපාසය. ඒකෙන් හින්දා ඒව සංසන්දනය කරන්න ගිහින් අමාරු වැටෙන්න එපා. ඔයගොල්ලන්ට ඕන නම් මේක වඩන්ද වඩලා ඉස්සරහට ගියොත් ඉතුරු වෙන දහම හේතුඵල දහමයි. ඒ එන්නේ දහම ලබාගත්තේ දවසක ඔය ප්‍රශ්නේ තමන්ගෙන් අහගන්න. එතකොට විසඳුම ලැබි. තව ප්‍රශ්න සවනස. ගරුතර ස්වාමීන් වහන්ස, මජ්ක්‍ධිමා පටිපදාව යනුවෙන් බුදුහිමියන් දේශනා කළේ මත්වීමෙන් නිදී වෙන්වීමද ප්‍රතිපදාවද නැතහොත් මැදහත් බවටද යන්න පැහැදිලි කරන්න. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට වැඩීමයි. ඒ කියන්නේ අන්තගාමී වෙන්නේ නැතුව, කුසලීනුත් අන්තගාමී වෙන්නේ නැතුව, අකුසලීනුත් අන්තගාමී වෙන්නේ නැතුව ඔය කියන
පිළිවෙල අනුගමනය කිරීමයි. ඊට අමතරව මේ අරමුණක තියෙන සුභ දැන් මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රබලම දේ තියෙන්නේ දැන් ඇහැට කනට නාසයට දිවට කයට එන අරමුණු වල තියෙනවා සුඛ ස්වરૂප හා දුක්ඛ ස්වરૂප. අරමුණක ප්‍රධාන පැතිකඩ දෙක. ඔය පැතිකඩ දෙකම නිවනට උදව් වෙන්නේ නැහැ. සුඛාන්තයයි දුක්ඛාන්තයයි නිවනට උදව් වෙන්නේ නැහැ. හැබැයි ඔය අරමුණක තියෙනවා සුඛ දුක ස්වરૂපයට නැතුව මධ්‍යම ප්‍රමාණයක්. ඒ කියන්නේ මධ්‍යහත් නැන උපේක්ඛා වේදනාව. වේදනාවෙන් මේ කියන්නේ. මේ උපේක්ඛා වේදනාව මත තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ. ඒ කියන්නේ උපේක්ඛා වේදනාව තුලයි. සුඛ වේදනාව තුලත් නෙමෙයි දුක්ඛ වේදනාව තුලත් නෙමෙයි. ඒකින් හින්දා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමින් ලැබෙන්නේ පත්වෙන්න ඕනේ අවසාන වේදනා ස්වરૂපය උපේක්ඛා වේදනාව. අන්නේ අර්ථයෙන් තමයි ඒ විදිහට අරගෙන තමයි මේ වේදනා ස්වરૂපයකින් තමයි මේ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. අපිට පහුවෙනකොට සමහර විට ওই වගේ ධර්ම කාරණා ඔයගොල්ලෝ භාවනා හරියට වඩලා මගෙන් ප්‍රායෝගික දේවල් ඇහුවොත් මම ඒ වේදනාව කියන ඒවා ඉවල කියලා දෙනවා. එහෙම නැතුව සිද්ධාන්ත තියුදෙන් ගිහිල්ලා සිද්ධාන්ත ඇහුවට මම කියා දෙන්න කැමති නෑ. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨාන සූත්‍රේන සත්තාන විසුද්ධිය දුක්ඛ දෝමනස් උපායාස යන්න සිදුවෙන ආකාරය පහදා දෙන්න. නෑ ඒක පහදලා දෙන්න හරියට භාවනා කරලා පස්වෙනි දවසේ. මොකද දැන් පහදලා දෙන්න ඕනේ නෑ. වැඩුවම ලැබෙන ඵලයක් ඒක. අපි සතිපට්ඨාන ආනිසංසේ ආනිසංස අපි බලමු. දැන් පටන් ගත්ත හැටි ආනිසංස වලට වැඩිය ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න ඕනේ. ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන දේවල් තමයි බොරුවට දැනගත්ත දේවල්, බොරු කරන ඒවා, ඒවා අහක් කරගත්තේ නැත්නම් අර ඔය ආනිසංස ලැබෙන්න සතිපට්ඨානේ වැඩෙන්න බෑ. ඒක වඩා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒකෙන් හින්දා අපි ඒක අත්හරින්නේ ඒ ප්‍රශ්නේ මටත් බැරි වුණොත් අන්තිම දවසේත් ඕක ඉදිරිපත් කරන්න. ඒ ටික මම පැහැදිලි කරලා දෙන්න. ප්‍රශ්නේ ඉච්චරයි ස්වාමීන් වහන්සේ. බොහොමයි. ඔව්. දැන් එහෙමනම් දැන් උතන ප්‍රායෝගික ප්‍රශ්න අද තිබුණා කීපයක්. අනිත් පා සිද්ධාන්ත ප්‍රශ්න හැකි තරම් දුරට සිද්ධාන්ත ප්‍රශ්න අහක් කරගන්න. මොකද අපි දැන් උපරිම කාලය ගන්න පුළුවන් එතකොට මේ පුහුණුවට. තමන් පුහුණු වෙන එක ගැනම, පුහුණුවෙන් ලැබිච්ච දේවල් ගැනම අහන්න. ඒ කියන්නේ පුහුණුව සාර්ථක කරගන්න ලේසි එතකොට. අපි තව කවුරු හරි පිටින් සම්බන්ධ වෙන අයට දැන් අවස්ථාව ලබා දෙනවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. මයික් ඔන් කරලා ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මේ සංකප්පය කියන එකේදී කර්මස ඔබවහන්සේ හැදිලි කළ පරිදි අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිය ඇතිව හෝ නැතිව සම්මා සංකප්පය ඇති කර ගැනීම පිළිබඳ ස්වාමීන් වහන්සේ තව පොඩි හැඳින්වීමක් කළොත් ස්වාමීන් වහන්සේ එතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය ආරක්ෂාංග මාර්ගයේ දිට්ඨිය වෙන්න පුළුවන්, පළවෙනි අංගය වෙන්න පුළුවන්, දෙවෙනි අංගය වෙන්න පුළුවන්, දෙයාකාරයි හැම විටම. ඒ කියන්නේ කුසල් පාක්ෂික දිට්ඨියකුත් තියෙනවා, අකුසල් පාක්ෂික දිට්ඨියකුත් තියෙනවා. ඒ වගේ සංකල්පනා ගත්තම ධර්මයේ කුසල් පාක්ෂික සංකල්පනාත් තියෙනවා, අකුසල් පාක්ෂික සංකල්පනාත් තියෙනවා. දැන් ඒකනේ මේ පැහැදිලි කරන්නේ. එතකොට අකුසල් පාක්ෂික සංකල්පනාවල අන්තර්ගතයේ බැලුවොත් ඒ අන්තර්ගතය තමයි එක්කෝ අවිද්‍යා නැත්නම් ව්‍යාපාද. ඒ කියන්නේ සිංහලෙන් අපිට තේරෙන විදිහට ගත්තොත් ඒ සංකල්පනාව සිතුම් පැතුම් වල තියෙන ඇලීම, එහෙම නැත්නම් ගැටීම. අවිද්‍යා ව්‍යාපාද. දැන් කුසල පාක්ෂික සංකල්පනක් තියෙනවා. කුසල පාක්ෂික සංකල්පනා එනකොට එතන ඉන්නේ අවිද්‍යා ව්‍යාපාද නෙමෙයි. ඇලීම වෙනුවට එන්නේ අතහැරීම. නෙක්ඛම්ම කියන එක. නෙක්ඛම්ම සංකල්පනාව. ගැටීම කියන එකට වෙන්නේ අවිහිංසා අව්‍යාපාද. අවිහිංසා සංකල්පනාව. එතකොට කුසල්පාක්ෂිකව සංකල්පනා එනකොට
නික්කම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියලා ඔයගොල්ලෝ කියවලා ඇති, ලියලා ඇති. සම්මා සංකප්ප කියන එක විස්තර කරනකොට, විග්‍රහ කරනකොට පැහැදිලි කරන්නේ මොකද්ද? නික්කම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. එතකොට ඒ සම්මා සංකප්පනේ මිත්‍යා සංකප්ප කියන්නේ. මිත්‍යා සංකප්ප කියනකොට විස්තර කරගන්නවා, අහලා තියෙනවා. තමන් තුළ තියෙනවද කියලා දන්නේ නැහැ. ඒක තියෙන වෙලාව දන්නේ නැහැ, නැති වෙලාව දන්නේ නැහැ. ඒක උනාට අපි ධර්මානුකූලව මොනවා හරි ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙනගෙන තියෙන මොනවද? දැන් නිකම් සංකල්පනා නෙමෙයි, කාම සංකල්පනා, විතර්ක. ඒ වගේ හිංසා සංකල්පනා. ඔය දේවල් ඇති කරගෙන දැන් අපි තමු නික්කම් සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා බිහි කරන කුසල ස්වરૂපය තමයි අනබිජ්ජා අව්‍යාපාද. එතන මිත්‍යා සංකල්පනා බිහි කරන අකුසල ස්වરૂපය තමයි, ඒකේ අකුසල් ගතිය තමයි අබිජ්ජා ව්‍යාපාද. ඒකම අබිජ්ජා ව්‍යාපාද කියන සංකල්පනා වර්ග දෙක බිහි කරන හැම වෙලාවකම ඒක බිහි කරන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. එතකොට නිකම්ම අව්‍යාපාද අවිහිංසා නැත්නම් අව්‍යාපාද අනවිජ්ජා අව්‍යාපාද කියන සංකල්පීය ස්වરૂපිය බිහි කරන දිට්ඨිය කම්මසගත සම්මා දිට්ඨියයි. හැබැයි ලෝකෝත්තර සම්මා දිට්ඨියත් ඕකමයි තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් අපිට ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙවෙයි සංසාරිකව ඉන්නේ ඇයි තියෙන්නේ? කම්මසගත සම්මා දිට්ඨිය ඒක තුලක් තියෙනවා. නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. ඒකෙහිින් දාහංසාරගත සත්‍යයේ කුසලයක් කරන හැම විටම තියෙන සංකල්පනාවල ස්වરૂපය ඕකයි. දැන් මම හිතන්නේ තේරුණාද මන්දා මේ? ඒක තමයි මේ පැහැදිලි කරේ. මේකේ හැම වෙලේම දෙපැත්තම හිතන්න ඕනේ. කුසලයක් තියෙනවා, අකුසලයක් තියෙනවා කියලා. අපි මේ අහක් කරන්න ඕනේ අකුසලයයි. කුසලයේ අහක් කරන්නේ. කුසලයේ තිබුණාට කමන්නේ. කුසලයේ නිවනට බාධාවක් නෙමෙයි. තව කාට හරි එහෙම ගැටලුවක් එහෙම ඉදිරිපත් කරන්න තියෙනවනේ ඉදිරිපත් කරන්න. සාමිනහන්ස භාවනාවේ ප්‍රායෝගික ගැටලුවක් ඉදිරිපත් කිරීමට සුදුසු. නෑ, ඒවා තමයි මම නම් කියන්නේ ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. සිද්ධාර්ථ ඒවා නෙමෙයි. මොකද එතකොට තමයි තමන්ට භාවනාවක ප්‍රශ්න අඩු කරගෙන යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි. සම්මාසත් මේ සක්මන් භාවනාව සිදු කිරීමේදී ස්වාමීන් වහන්සේ ඒ කරන වෙලාවට අමතරව සාමාන්‍ය අනිකුත් වෙලාවටත් ස්වාමීන් වහන්සේ දෙයක් වල දැන් වෙනදා නොදැනෙන මේ අධික රස්න ගතියක් සම්මලට ජලය අල්ලන විට අධික සීතල ගතියක් ඒ වගේ සම්මාස භාවනාව නොකරන විටත් දැනෙන එක සම්මාස සාමාන්‍යද එය නොසලකා හැර අපි ගැන සිතා කටයුතු කළ යුතුද සම්මාස පැහැදිලි කර දෙන්න. ඒක වටින දෙයක්. අපි ඉදිරියේදී පැහැදිලි කරන්න ඕනේ හැමෝටම, හැමෝම දැනගත යුතු දෙයක්. දැන් අපි ඔය සක්මන් භාවනාව ආධුනිකයෙකුට කරන්න කිව්වම ඔගේ උපදේශ මාලාවේ තියෙනවා අර දැන් අලුතෙන්ම කෙනෙක් කොහොම සතිය පවත්වාගෙන වෙන දේවල් හිතන්නේ නැතුව ඉගෙනගත්ත දේ ගැන අවධානයක් නැතුව ඒවා ගැන පරේක්ෂණයක් නැතුව මේ පරේක්ෂණය කියන එක භාවනාවලගේ හතුරේ මේ කියන්නේ ලොකුම හතුරක්. ඒකින්ද පරේක්ෂණිනේ විශ්වාසයෙන් ගෞරවයෙන් කරන්න ඕනේ සතිය පවත්වාගෙන කමඨහණේ හැතිරෙනවා. ඇසිනකොට මං කියා ඔය පත්‍රිකාවල තියෙනවා ආධුනිකයෙකුට මගේ මේ කියන පත්තේ නෙමෙයි ආධුනික මට්ටමේදී මුලින්ම නිදිමත ස්වરૂපේ තමයි තමන්ට අත්දකින්න හම්බ වෙන්නේ. නිදිමත ගතිය. කන නිදිමත ගතියක් අත්දකින්නවා කියන එක තුල කරන්නේ ඒක නිරස කරලා ඒ දේ නවත්තන්න අපිට ලැබිච්ච උරුමයක්. ඒක මානව හිමිකමක් වගේ. දැන් මේ කමඨාණෙම තියෙනවා ඒක මගහරින්න කල යුතු දේවල්. ඒ පත්‍රිකාවලත් ඇති, අපි කියලත් ඇති. එහෙම ප්‍රායෝගික ගැටලු ඇහුවා නම් මම කියා දෙනවා නැවත නැවත. එහෙම ඇහුවේ නෑ මොනවා හරි සිද්ධාන්ත ටිකක් තමයි ඔක්කොම අහන්න බලන්නේ. එතකොට මේ නිදිමත ඉක්මවුවෝ ඉක්මනවා කියනවා ඒ කමඨාණ තුල. එහෙම වුණාට පස්සේ ශරීරයේ ඔය අපි ගත්ත ශරීර කොටස්වල තේරෙන්න පටන් ගන්නවා අර ශරීරයේ හැදිච්ච මහා භූතවල ගුණ.
ඒ කියන්නේ උණුසුම් සීතල කම්පන චංචල නොර්මත් ඇහන තැන තියෙන එතනින් එහා කරා. දැන් ඒක තේරෙන්නේ ඇත්තටම භාවනා කරලා ওই විදිහට කරන ආධුනිකයෙකුට භාවනා කාලයේදී තමයි මුලින් භාවනා කරනකොට. තව තව මේ භාවනාව බහුලීගත කරනකොට දැන් අපි තුන් නිකන් ඇවිද්දාත් අර දේ ඉබේ වෙනවා. නිකම්ම සක්මන ඇවිදීම සක්මන් භාවනාවක් වෙනවා. ඒක අර මුලින් තමන් පුරුදු වෙන එකේ තියෙන ගුණාත්මක භාවයේ මත රඳාපවතින එක. බොරුවට ඇවිද්දායට ඒක වෙන්න බෑ. එතකොට ඒකත් එහාට ගියාම තව මේ ශරීරය කියන්නේ මහා ලොකු ඉන්ද්‍රියක්. ඒක හින්දා කයෙන් එන අරමුණු ගොඩාක් තියෙනවා අපිට. ඇහැ වගේ එක තැනක තියෙන ඉන්ද්‍රියක් නෙමෙයි මේක. කන වගේ ඒ ඉන්ද්‍රියකුත් නෙමෙයි. ශරීරයේ පුරාම මේ කාය විඥානයේ අන්තර්ගත වෙනවා. ඊට පස්සේ දැන් ඔය තමන් වැඩකට යුතු මොනවා හරි කරනකොටත් අර භාවනාවේ ගුණ ටික එහෙමම අර භාවනා කාලයේදී එන ප්‍රමාණය නැති වුණාට ටික ටික එනවා. ආන් මේ වගේ එකක් තමයි නෝන මහත්තයා ඇව්වේ. එතෙන්දි මොකද්ද අපි කරන්න ඕනේ කියන එක නේ දැන් ප්‍රායෝගික ගැටලුව. දැන් නෝන මහත්තයා gedara අතු ගන්නවා කියලා හිතන්නේ. අතු ගන්න වෙලාවේදී ඔය සක්මන් භාවනාවේදී ඉස්සර දැනිච්ච ඔය කයේ ධාතු ගුණ. අපි කියනවා ඒකට ධාතු ගුණ කියලා. ශරීරයේ දැනක සීතල, උෂ්ණය, කම්පන, චංචල ඔය වගේ දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒවා දැනෙනවා නම් ඒවා ඒ දැනෙන එක ගැන මොකවත් අලුත් දෙයක් කරන්න යන්න එපා. අර අතුගාන වැඩේ හොඳට කරගෙන යන්න. ඒ කියන්නේ තමන් මොනවා කරලා දේව දැනුනේ ඒ වැඩේ කරගෙන යන්න. මොකද ඒක තමයි එතකොට ඒ වැඩේ භාවනාවකට එකතු කරගන්නවා. මේ සතිපට්ඨානයේ හැටි එහෙමයි. කායික ක්‍රියා ටික ඊගාට කමටහනකට ගන්නවා. හැබැයි මේක ඉබේ වෙන්නේ නැහැ. පටන් ගත්තේ හැටියේ වෙන්නේ නැහැ. හැමදාම ওই එකම කමකටහන බහුලීගත වීමෙන් ටික ඉස්සරහට යන ගමන. දැන් තේරුණාද? එතකොට මොකද්ද කරන්න ඕනේ කියලා. කරන වැඩේ කරගන්න. එහෙමයි. එහෙමනම් හොඳයි. දැන් මේ අපි ප්‍රශ්න නැත්නම් අපි කාලය ඉතුරු කරනවා. මොකද ඊගාව දේශනාවටත් එතකොට සවන් දෙන්න පුළුවන්. අපි මම හිතන්නේ හවස්වරුවේ ඇමරිකාවට නම් ලංකාවේ නම් දෙපාන්දරෙට. ඉතින් ඒ දක්වා මේ කරගෙන යන ටික පුහුණු වීම අවශ්‍යයි. තර්ක ගැන හිතන්න එපා වැඩිය. එතකොට පුහුණුව බාල වෙයි. පස්සේ තර්ක ගැන හිතුවට කමක් නැහැ. වැඩමුළු අවසන් වුණාට පස්සේ දැන් අපි කියා දීගෙන ආවා දිගින් දිගටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරයේ මේ භාවනාවෙන්. ඒ කියන්නේ ඒක සම්පූර්ණ කරේ නැහැ. මොකද සම්පූර්ණ කරන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ගැන තමන් දැනුවත් විය යුතුයි. ඒවා අන්තර්ගත ගැන දැනුවත් විය යුතුයි. හෙට දිනේදී එතකොට ඒ ඊගාව දේශනාවේදීත් අපි ඒ ටික කරලා දැන් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන අවස්ථාවල තියෙන ස්වરૂපය හා නොවැදී තියෙන අවස්ථාවල තියෙන ස්වરૂපය තවදුරටත් සාකච්ඡා කරන්න පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ ගත්තේ උත්සාහය අතහරින්න නැතුව පුහුණුවට වැඩි තැනක් දෙන්න. මම මේ හැමදාම මේක කියන්නේ ඉගෙනීමෙන් මේ දේ වෙන්නේ නැහැ. ඉගෙන ගත්තා කියලා ලැබෙන ඵලයක් නෙමෙයි මේ ශික්ෂා තුන. පුහුණුවෙන්මයි ලැබෙන්නේ. අපි ඉගෙනගෙන තියෙනවා මේ ධර්ම කරුණු. ඉගෙනීමේ අර්ථය එන්නේ තමන්ගේ ක්‍රමයට අනුවයි. තමන්ගේ දික්තිගත ස්වરૂපයට අනුවයි. සත්‍ය තියෙන්නේ අපේ දික්තිය තුළ නෙමෙයි ලෝකෝත්තර සම්මා දික්තිය තුළයි. අපේ දික්තියවල තියෙන්නේ සත්‍ය නෙමෙයි බොරුවක්. එතකොට ඉගෙනගෙන බොරුවක් හදුවත් එකයි ඉගෙන ගන්න නැතුව බොරුවක් හදාගෙන ඉන්න එකත් එකයි. දෙකම වැඩක් නැති දෙයක් බවට ඇදෙනවා මේ ශික්ෂාව පුහුණු වෙන පුහුණු වීමේදී. ඉතින් පුහුණුව වැඩගත් වෙනවා. පුහුණුවට අවශ්‍ය දේ ඉගෙන ගන්න වෙනවා. පුහුණු වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙනවා. පුහුණුවේදී එන බාධක හඳුනා ගන්න වෙනවා. බාධක වලින් ඉදිරිපත් කරපුවම බාධක වලින් ඉවත් වෙන හැටි අපිට ඉවත් වෙන්න උපදෙසක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ ප්‍රශ්න සාකච්ඡාවේදී මූලික බලාපොරොත්තුව. දැන් පළවෙනි දවසට වැඩි අද දවසේ හොඳයි ප්‍රශ්න. ඒ වගේ තව හෙට දවසේටත් වැඩි හොඳ වේවි.
තමන්ගේ පුහුණුව වැඩි වෙන්න අහන ප්‍රශ්නත් ප්‍රායෝගික වේවි. අපිට ඒක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ ඉදිරි කාලයේ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ ප්‍රශ්න සාකච්ඡාව අද දවසට අවසන් කරනවා. හැම දිනාටම පිරිවන් සරණයි.